දහස ඉක්මවා මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1206 දෙනෙකු හඳුනාගත් බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 638043 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 607119 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 14900 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16024ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ අතර ප්‍රකාශ කළා. මේ මොහොතේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් රටේ අත්‍යවශ්‍ය සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් කරගෙන යාමට ඉඩ දීලා තියෙනවා. මේක තවදුරටත් බාධාවක් ඇති වෙන්නේ ඇති නොවන පරිදි කටයුතු කරන්නත් ඒ වගේම රෝගීන්ගේ ඉහළ යෑම සිදු වුණහොත් මේවට යම් ආකාරයකට නැවත දැඩි නීති පනවීමටත් තියෙන ඉඩකඩ අවම කරගන්න නම් මේ පවතින තත්ත්වයන් යටතේ අපි කරන සියලු සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් වලට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කරනවා නම් බරපතල තත්ත්වයක් ඇති නොවී මේක පාලනය කරගන්න පුළුවන්. මම හිතනවා මේ පහුගිය මාස කීපය තුළ ජනවාරි පෙබරවාරි මාස කීපය තුළ අපි දිගින් දිගටම කියපු දේ බහුතරයක් ජනතාව අනුගමනය කරනවා. බහුතරයක් ජනතාව මුවාවරණය පළඳිනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස එළිපහළට යන්නේ නැහැ. ඒ වගේම ඒ සියලු සෞඛ්‍ය පුරුදු හැකිපමණින් අනුගමනය කරනවා. නමුත් මේ தத்துவය තවත් වැඩි දියුණු කිරීම අවශ්‍ය වෙනවා. ඒ ක්‍රමානුකූලව ඒක උපරිම මට්ටමෙන් පවත්වාගෙන ගියොත් නැවත බරපතල සෞඛ්‍ය නීති දැඩි කිරීම වලට ලක් නොවි අපේ මේ සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.